ඔන්න යනුවනේ මං අද ආවේ අයමේ මද සමය 13 වෙනි කොටස අරගෙන. කාලය හරිම සුන්දර විදිහට ගලාගෙන ගියා. සුවස්තද නොතේරෙනු වෙනදා නැති අවනත කමක් තමන්ගේ ළඟ තිබෙන බව ඔහුට හැඟී ගියා. ඒ වෙනස ෂාන් මෙන්ම සුහස්ගේ ගෙදර අයටද දැනලා තිබුණේ. අම්මේ ඉක්මනට රෙදිටෙක් ගන්න කියලා සාන්නට කියන්න වැස්සක් එනවා. ඈත එන ෂාන්ව දොඩු විහාර කෑගසවේ ෂාන්ට කියන ඇනුම් පදයක් වගේ. වලව ඇතුළ සිට පැමිණි විහාරගේ මව අහස දෙස බලමින් විදුලට වැස්සා. කෝකෙල්ලේ කළු කරලත් නැහනේ. අර එන්නේ වැස්ස එසේ කියමින් ෂාන්ව පෙන්වන්නට විය. මේ කෙල්ල නම් පිස්සුද මන්දා. ඇත්තනේ මෙහෙ මතක් කරලා තියෙන එක්කෙනෙක්ට කාලෙකට පස්සේ නේද අම්මා? ඒකනේ මොකෝ පුතා මේ ටිකේ ආවේ නැත්තේ? කෝ සුහස් ගෙදර හිටියේ නෑනේ. එයා කොහොමත් ගෙදර හිටපු කෙනෙක් නෙමේනේ. වෙනදට ඔයානේ ඇවිත් හැරවන්නේ. දැන් උදෙන්ම නැගිටලා යනවා. පොඩක් පිළිවෙලයි වැඩ වුණත් මටත් ඒක නම් තේරුණා. අම්මා අයියට කෙල්ලෙක්වත් සෙට් වෙලා දන්නේ නෑ. අයියල නංගිලට අපි තහංචි දාලා නෑනේ. අපේ තාත්තට ගැලපෙන හොඳ වංශවත් කුලමල හොයලා බලලා නම්බුකාර පරම්පරාවක කෙනෙක් නම් අපි කරලා දෙනවා. ෂාන් සහ විහාර මොණ්ඩ මොණ්ඩ බලාගෙන හිනා වුණා. උඹලට හිනා වාරෙන්කො හිඟනෙකියක් අරගහගෙන දෙන්නේ නෑ එක සතේක දෙයක්. අනේ මට නම් එපා අම්මා. අම්මගේ සතේ. අම්මා යනකොට පෙට්ටියට දාගෙන අරගෙන යන්න. පෙනේද මුං අපිට කතා කරන විදිහ? විහිළුවටනේ අම්මා කිව්වේ. හරි හරි අයමයා මගේ කරේ නගින්න නැතුව ෂාන් පුතා යමු ඇතුළට. යමු ආන්ටි. ඇතුළට ගොස් වාඩි වූ ෂාන්ට නොසිතූ ප්‍රශ්න වැලකට මුණ දීමට සිදු වෙන්න වෙයි කියලා ඔහු හිතුවේවත් නැහැ. සුහස් ගැන ප්‍රශ්න කෝටියක් සුහස්ගේ මව එක පෙළට අසාගෙන ගියා. අම්මෝ ඔය ඇති අම්මා ෂාන් අයට එපා වෙලා ඇති. යනවා ගිහින් තේකක් හදාගෙන එනවා සන්නට කියලා ලොකු මිනිස්සුන්ගේ කතාවලට කට දානවා. ආන්ටිලා තේ බිව්වද? ඔව් දරුවෝ අපි බිව්වා. එහෙනම් පස්සේ බොමු. මාත් ගෙදරින් බීලා ආවේ ඒකයි. ඒයි කොළම අපි අමුද කඩේ පැත්තේ. හා හැබැයි චොක්ලට් විප් ටිපිටිපොයෝනි. අයියෝ අරන් දෙන්න අයමු. විහාර සහ ෂාන් සුහස්ගේ මව ගෙන් ගැලවී කඩේට යන්න ගියා. පොය දවසේ සඳලිගේ නිවාඩු දවස වෙලා තිප්පා. උදෙන්ම සුදු ඇඳගෙන සුහස් සඳලිගේ කාමරයට ගියේ ඇය සමග පන්සල් යාමටයි. දොරට කීපවරක් තට්ටු කළ පසු සඳලිගේ හඬ අවදි විය. එනවා අම්මා. නිදිමතේ ඇස් පියදමින් පැමිණි සඳලි තිගැසී ගියේ දොර ඉදිරිපිට සිටින සුහස් දැකීමෙන්. අයියේ ඔයා මේ උදේ පාන්දර? අපෝ කම්මැලි කෙල්ල තාම නිදිද? විනාඩියක් ඉන්න අයියා මම ඇඳ බඳාගෙන එන්නම්. එසේ කියමින් තම අද්දකින් ඇඟවසාගෙන ගේ ඇතුළට දිවේ සඳලි සිටියෙන් නිදන ඇඳමෙන් නිසායි. ඇඳ සිටි ඇඳම මාරු කර සඳලි නැවත සාලයට පැමිණියා. අනේ සොරි අයියේ මම හිතේ අම්මා කියලා. අම්මා එනවා කිව්වද? ඔව් අයියේ එනවා ඇති මග. මම පන්සල් යන්න කියලා ආවේ. ඒක හොඳයි අපි කැරණ යමුද අයියේ? යමු යමු ලෑස්ති වෙන්නකෝ. දොරයිද අයියේ? පිස්සද ළමයෝ මේ හා පැත්තේ පයින් යන්න පුළුවන්ද? පයින් යන්න බෑ අපේ වාහනේ යමු. මම ඉක්මනට රැස්තලා එන්නම්. එසේ කියමින් අනිත් පැත්ත හැරෙද්දි මැස්සඳලි දුටුවේ සුහස් සාක්කුවෙන් ගන්නාද සිගරට් පැකට්ටුවයි. අනේ අනේ සිගරට් බිවිද පන්සල් යන්නේ? එසේ කියමින් සුහස්ගේ කටේ තිබූ සිගරට් එක ඇදලා ගත් සඳලි ඒ කැලි කැලි වලට කඩා දැමුවා. මොකද මේ කරේ? ඕව බන්නේ නෑ මලිචාරාව. යන්න යන්න ගිහ ලෑස්ති වෙන්න. කෝ දෙන්න පැකට් එක. හරි මම බොන්නේ නෑ යන්නකෝ. බොන්නේ නැත්තම් ඕනේ නෑනේ දෙන්න මෙහෙට. සඳලිගෙන් බේරීමට තියා සිතීමටවත් සුහස්ට නොහැකි විය. අවසානයේ ඔහුට සිදුනේ සිගරට් පැකට්ටුව සඳලිට දීමටයි. සඳලිගෙන් සීන දකිමින් සාලයට වී සිටි සුහස් පියවි සිහියට ආවේ දොරට තට්ටු කරන හඬ ඇසීමෙන්. සුහස් ගොස් දොර විවෘත කළා. අනේ මහත්තයා මහත්තයා මෙහෙ දැන් ආවේ ආන්ටි නංගිව පන්සලට එක්ක යන්න කියලා ආවේ. එතකොට කිව්වා ආන්ටිත් එනවා කියලා. කෝ මහත්තයෝ කෙල්ල ඕන්න අන්න ගියා. ආ මහත්තයා තේකක්වත් බිව්වද? ඕනේ නෑ ආන්ටි අපි යන ගමන් මොනහරි කාල තේබමු. මහත්තයාට කරදරේ නේද අපි නිසා? අනේ එහෙම හිතන්න එපා. අම්මා කීයට දාවේ? නාන කාමරයේ සිට පැමිණි සඳලි සියම අවැඳගෙන මින් ඇසුවා. දැන් ආවේ මැණිකේ? සඳලිගේ ඔළුව ඇත ගමින් සුසිලා ඇගේ හැඩ බැලුවේ කිසිදා නොදකපු කෙනෙක් ලෙස බලනවා වගේ. ඇයි අම්මා ඔහොම බලන්නේ? නෑ මම මේ බැලුවේ මගේ කෙල්ල කොච්චර ලස්සන වෙලාද. කෙල්ල ලැජ්ජාවෙන් බිම් බලා ගන්න උනා. මේ බලන්න කාන්ටි මෙයාගේ තියෙන ලැජ්ජාව.
මහත්තයට පින් සිද්ධ වෙන්න තමයි මහත්තයෝ මේ වගේ ගෙදරක් ආරක්ෂාව එක මගේ කෙල්ලට හොයලා දීලා තමන්ගේම සහෝදරියෙක් වගේ බලා ගන්නවනේ. අම්මෝ දැන් මට මේ දෙන පින් තියාගන්න තැනක් නැති වෙනවා. අම්මා මොනකට හොදන් එන්නකෝ. අපි අම පන්සල් යන ගමන් කතා කරමු. කැලණි විහාරයට ඇතුළු වී වාහනය නතර කළ සුවස් මුලින්ම බැස සඳරයට සහ සුසිලාට බැසීමට දොර විවර කරා. ආන්ටි ඔහොම ඉන්නකෝ, අපි තෙල් අරන් එන්නම් යමු නංගි. සඳලිද සුවස්ගේ පසුපසින් නැවිත් කඩේ අසල නතර වී සුවස් අඟින්ම සිටගත්තා. නෙළුම්මන් පකුරක්ගෙන සඳලිගේ අතට දුන් සුවස් පොල්තෙල් හඳන්කුරු සහ පහන් තිරදගෙන මුදල් ගෙව්වා. ඉතුරු සල්ලි දෙන ගමන් සුවස් සහ සඳලි දෙසේ ඉතාම කරුණාවෙන් බැලූ කාන්තාව සුවස්ට කතා කරා. පොතේ කියන්න හොඳට ගැලපෙන ලස්සන ජෝඩුවක් දෙන්නම හරිම අහිංසක වාසනාවන්ත දෙන්නෙක් කියලා පේන නිසයි මෙහෙම කියන්නේ. දෙන්නම් මකර තොරණින් එකපාර තොරට යන්න එපා. බැඳලා නැත්තම් සම්බන්ධ කැටනවා කියලා කට කතාවක් තියෙනවා. සුවස්සා සඳලි මූට මුන්න බලාගනිමින් ගොළුනේ මොකක් කියන්නද කියලා හිතාගෙන බැරුවයි. අනේ මේ මම අඳරන නංගි කෙනෙක්, එයාගේ අම්මත් ඉන්නවද? අනේ සමා වෙන පොතේ, ඒකට කමක් නෑ. බොහොම ස්තුතියි, අපි ගිහින් එන්නම්. හොඳමයි, උත්සන්නයි. සඳලිසා සුහස් නැවත සුසිලා ළඟට ගොස් නතර වුණේ. මාර වැඩේ නෑ ආන්ටි. ඇයි මහත්තයෝ? අර මල් කඩේ ගෑනු කෙනා හිතලා තියෙන මමයි නංගි බඳින්න ඉන්න දෙන්න කියලා. අනේ දෙයනේ, මේ මිනිස්සුන්ට කඩපියන් ඉන්න බැරි හැටි. අපිට පෑහෙනවා තියා හිතන්නවත් පුළුවන්ද මහත්තයෝ මහත්තයලා එක්ක? අනේ ඇයි ආන්ටි එහෙම කියන්නේ? අපි වගේ දවේලා හම්බ කරන් කන මිනිස්සුන්ට වලව් පැනන්තිවල උදවිය එක පෑහෙන්න බෑ මහත්තයෝ. පන්සලේ හැමතැනම ඇවිදලා මල් පූජා කරලා පහන් හඳුකුරු පත්තු කරලා පැන් කල පවා නෑවේ සුහස් එක හිතින්ම එක බලාපොරොත්තුවක් හිතේ පොදි බැඳගෙනයි. ඒ සඳලිව තමන්ගෙම කර දෙන නිසයි. ඉතින් යාළුවනේ, අයි මේ මද සමයේ ඊළඟ කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු. මේ කතාවේ රචකයා තමයි විශ්ව වනිගසිංහ අයියා. ඉතින් ඔයාලට කතාව ගැන හිතන දේ පහලින් කමෙන්ට් එකක් දාගන්න. ගිහින් එන්න මං ඔයාලගේ සුකිරි.